මෙවර T10 තරගාවලිය 4 වෙනි දිනේ නිමාවට පත් වුණා දෙසැම්බර් 2 වෙනිදා. ඉතින් මේ වන විට කණ්ඩායම් බොහෝමයක් 3 වෙනි තරගය ක්‍රීඩා කරලා ඉවරයි තමන්ගේ. ඉතින් ලකුණු පූර්ව නැත්නම් ප්‍රසාද ලකුණු පූර්ව බැලුවොත් එහෙම 3 වෙනි දිනයට වඩා වෙනස් වෙනවා වැඩි. ඒ තමයි නොතන් වෝරියස් කණ්ඩායම තමයි අංක 1ට හිටියේ. නමුත් ඔවුන් අංක 4ට වැටිලා දිල්ලි බුල්ස් කණ්ඩායම අංක 1ට ඇවිල්ලා සැම් ආමි 2 වෙලා නිව්යෝක් ස්ට්‍රයිකර්ස් 3 වෙලා තියෙනවා. ඉතින් ලකුණු පූර්ව ටිකක් වෙනස් වෙනවා 4 වෙනි දිනේ එනකොට. මුලින්ම තිබ්බ විදිහ නම් නෙමෙයි. ඉතින් කොහොම හරි තරඟ තුනක් පැවැත්තුණා. නොතන් වෝරියස් නිව්යෝක් ස්ට්‍රයිකර්ස් තමයි පළවෙනි තරඟේ තිබ්බේ. ඒ කියන්නේ ඇන්ජලෝ මැතියුස්ගේ කණ්ඩායම සහ කුසල් ජනිත් පෙරේරා චාමික කරුණාරත්න ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක අතර. ඉතින් නිව්යෝක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළවෙනි වතාවට තරඟයක් පරාජයට පත් වෙනවා. තුන්වන තරඟේ තමයි පළවෙනි වතාවට පරාජයට පත්වන්නේ. තරඟ දෙකක් කෝන් ජයග්‍රහණය කරලා ඉන්නවා. ඉතින් නොතන් වෝරියස් 88.3 ලබා ගත්තේ පිළිතුරු විදිහට පහසුවෙන් 92.7ක් විදිහට කඩලු නැටියක් ගියාට තරඟේ ජයග්‍රහණය කෙරෙව්වා. ඉතින් ඇන්ජලෝ මැතියුස් පිටෙන්නම් ඒ තරම් අවස්ථාවක් ලැබුණ පන්දුවට පහර දෙන්න. හැබැයි පන්දු යැවීමේදී ඉතාමත් හොඳින් පන්දු යවලා තියෙනවා. ඒතරම් දැන් කියන්නට ඕනේ මෙවර තරඟාවලියේ මේවන විට වැඩිම කඩුලු ලාභය බවට පත් වී සිටින්නේ ඇන්ජලෝ මැතිස්. ඒ වගේම සම පළවෙනි ස්ථානයේ ඉන්නේ චාමික කරුණාරත්න. ඒක කියන්න ඕනේ. හැබැයි ඇන්ජලෝ මැතිස්ගේ පන්දු වාරයක වේගය ඉතාමත් හොඳයි. ඇන්ජලෝ මැතිස් මේ තරඟයේ ආරම්භක පන්දු යවන්නා විදිහට පන්දු වාර 2යි ලකුණු 16යි ලබා දුන්නේ. කඩුලු දෙකක් ලබා ගත්තා. පන්දු වාරක වේගය 8යි. ඉතින් බලපුවම ඇත්තටම ඉතාමත් හොඳින් පන්දු යවලා තියෙනවා. ඉතින් චාමික කරුණාරත්න කඩුලුවක් ලබා ගත්තා. නැහැ මේ තරඟයේදී ඔහු ලකුණු 16ක් ලබා දීලා තිනවා පන්දු වාර 2ට. එතකොට කුසල් ජනිත් පෙරේරා එච්චර සාර්ථක වෙන්නේ නැහැ පන්දු 8කට 8යි ලබා ගත්තේ. ඉතින් අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔන්න ඔය විදිහට තමයි සඳහන් කරන්න පුළුවන්. ඒ තරඟයේදී ඊළඟ තරඟය දෙවන තරඟයේ සැම්පාමි අබුඩාබි. ඔකේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කවුරුත් ක්‍රීඩා කරේ නැහැ. මේකත් විශේෂත්වයක්. එතකොට මේ තරඟයේ ජයග්‍රහණය කරේ සැම්ප් ආමි 118යි කඩලු 5යි අබුඩාබි 83යි 8යි ලබා ගත්තේ. ඉතින් අබුඩාබි තමයි මෙවර අසාර්ථකම කණ්ඩායම දැනට 3-3ම පරාජයට පත් වෙලා. ඒක විශේෂයෙන්ම කියන්නට ඕනි. ඉතින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කවුරුත් මේ කණ්ඩායම් දෙකේම මේ තරඟයේදී ක්‍රීඩා කරේ නැහැ කියලා තමයි අපට පේන්නට තියෙන්නේ. ඊළඟට අවසාන තරඟය දිනේ දිල්ලි බුල්ස් සහ චෙන්නයි බ්‍රේව්ස්. ඉන් චෙන්නයි බ්‍රේව්ස් දාන චරිත අසලංකගේ කණ්ඩායම. ඒ වගේම බානු රාජපක්ෂ ක්‍රීඩා කරන කණ්ඩායම. ඔවුන් දෙදෙනා සාර්ථක වෙන්නේ නැහැ. බුල්ස්ලා 126 කඩුලු 6යි. බුල්ස් කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයන් කවුරුත් ක්‍රීඩා කරේ නැහැ. චෙන්නයි කණ්ඩායමේ බානුකයි චරිතුයි ක්‍රීඩා කරාට සාර්ථක වුණේ නැහැ. බානුක පන්දු 4කට ලකුණු 8යි. චරිත 4කට 4යි ලබා ගත්තේ සාර්ථක නැහැ. දියානෝ දිලි බුල්ස් මුහුණ දීපු තරඟ දෙකෙන් දෙකම ජයග්‍රහණය කරලා ලකුණු වේගය අනුව ඔවුන් අංක 1ට ඇවිල්ලා තියෙනවා ලකුණු පූර්වේ. ඒ වගේ විදිහට තමයි 4 වෙනි දිනේ අවසන් වන්නේ T10 තරඟාවලියේ. 5 වෙනි දිනේ දෙසැම්බර් 2 වෙනිදා තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. 5:30 සහ රාත්‍රී 10 කියන තරඟ තුන සුපුරුදු පරිදි පැවැත්වීමට නියමිතයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.